අයිබෝවන් දුවේ පුතේ අද අපි එකතු වෙන්නේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය ධාරාවේ 12 ශ්‍රේණියේ 3 වෙනි නිපුණතාවයත් එක්ක. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බිම් මැනුමේ මූලිකාංග කියන පාඩමේ පළවෙනි කොටස. එතකොට දුවේ පුතේ බිම් මැනුම සහ මට්ටම් කිරීම කියන මාතෘකාව තමයි 3 වෙනි පාඩමෙන් අපිට කතා කරන්න තියෙන්නේ. බිම් මැනුම කියලා කියන්නේ පුතේ යම්කිසි වස්තුවක පිහිටීම තිරස් තලයක අනිත් වස්තුන් වලට සාපේක්ෂව කොහොමද තියෙන්නේ කියන එක හොයන එක. ඒ වගේම මට්ටම් කිරීම කියලා කියන්නේ යම්කිසි ස්ථාන දෙකක් අතර උච්චත්වයේ වෙනස කියන උසේ වෙනස හොයන එක. එතකොට මේ පළවෙනි කොටසෙන් අපි කතා කරන්නේ බිම් මැනීම ගැන. ඒ කියන්නේ සාපේක්ෂව පිහිටලා තියෙන්නේ කොහොමද කියලා හොයන එක. අද පාඩමේ ඉවරනාට පස්සේ දූල පුතාලට පුළුවන් වෙනවා බිම් මැනීමේ විවිධ භාවිත විස්තර කරන්න. ඒ වගේම තිරස් දුර මැනීමේදී භාවිතාවන විවිධ ක්‍රම ගැනත් විස්තර කරන්න දූල පුතාලට හැකියාව ලැබෙනවා. එතකොට තිරස් දුර මැනීමේ ක්‍රම කියපුවාම අද දවසින් පස්සේ ඕගොල්ලෝ දැනගන්නවා පියවර මැනීමේ ක්‍රමය මගින් කොහොමද තිරස් දුර මනින්නේ. ඒ වගේම දම්වැල් ක්‍රමය මගින් කොහොමද තිරස් දුර මනින්නේ. ඒ වගේම මිනුම් පටි භාවිතා කිරීම මගින් කොහොමද තිරස් දුර මනින්නේ. ස්ටේඩියා ක්‍රමය, මිනුම් රෝදය සහ ඉලෙක්ට්‍රොනික ක්‍රමය භාවිතා කරලා කොහොමද තිරස් දුර මනින්නේ කියන එක අවබෝධ කරගෙන විස්තර කිරීමේ හැකියාව අද දවසේ පාඩමින් පස්සේ පුතාලට ලැබෙනවා. හොඳයි, එහෙනම් අපි මුලින්ම බලමු මොකද්ද මේ බිම් මැනීම කියන්නේ කියලා. බලන්න, බිම් මැනීම කියලා කියන්නේ පෘථුවිය මත, පෘථුවිය තුල හෝ පෘථුවිය ඉහළ ඇති ලක්ෂ්‍යවල සාපේක්ෂ පිහිටීම නිර්ණය කිරීම සඳහා පාටාංක ගැනීමේ ක්‍රියාවලිය. එතකොට දුවේ පුතේ පෘථුවිය මත යම්කිසි ලක්ෂ්‍යයක් තියෙනවනම් ඒ ලක්ෂ්‍යය කොහොමද අනිත් වස්තුන් වලට සාපේක්ෂව පිහිටලා තියෙන්නේ කියලා හෝ නැත්නම් පෘථුවිය තුල කියපුවාම අපි දන්නවා පතල් කර්මාන්තයේදී පෘථුවිය යටින් උමං හාරගෙන යනවා. ඒ වගේ අවස්ථාවලදී කොහොමද මේ පාටාංක ගන්න කියන එක හෝ පෘථුවියට ඉහළින් තියෙන ලක්ෂ්‍යවල උතර සමහරට අපිට තාරකා වෙන්න පුළුවන්. ඒ වගේ ලක්ෂ්‍යයක කොහොමද පිහිටම ලබා ගන්න කියන එක ඔන්න ඕවට පාටාංක ලබා ගැනීමේ ක්‍රියාවලියට අපි බිම් මැනීම කියලා කියනවා. ඒ වගේම තමයි දුවේ පුතේ මේ ප්‍රශ්නෙට උත්තර සපයද්දී සරලම ඔයාලට මෙන්න මෙහෙම කියන්නත් පුළුවන්. පෘථුවිය මත තියෙන ලක්ෂ්‍යවල පිහිටීම තීරණය කිරීමට ඒව අතර දුර, දිශා, කෝණ සහ උෂ්ණතාංශය ඇතුරෙන් මේ ලක්ෂ්‍යවල පිහිටීම නිර්ණය කිරීම තමයි අපි බිම් මැනීම කියලා කියන්නේ. හොඳයි, එහෙනම් දුවේ පුතේ අපි ඉස්සරහට යමු. දැන් මේකෙදී අපිට වචනයක් ආවා පොළොව මත වස්තුවක පිහිටීම කියලා. නේද? ඔව්. මෙන්න මේ පිහිටීම පුතේ අපිට ආකාර දෙකකින් නිරූපණය කරන්න පුළුවන්. පළවෙනි එක තමයි නිරපේක්ෂ පිහිටීම, දෙවෙනි එක සාපේක්ෂ පිහිටීම. අපි බලමු මොනවද මේ නිරපේක්ෂ පිහිටීම සහ සාපේක්ෂ පිහිටීම කියන්නේ කියලා. බලන්න, නිරපේක්ෂ පිහිටීම මොකක්ද කියලා. නිරපේක්ෂ පිහිටීම කියලා කියන්නේ පුතේ සමකයේ x අක්ෂය විදිහටත් ග්‍රිනිච් මධ්‍යහන රේඛාව y අක්ෂය විදිහටත් යොදා ගනිමින් සලකනු ලබන ඛණ්ඩාංක පද්ධතිය භාවිතා කරලා යම් ස්ථානයක පිහිටීම අපි නිර්ණය කරනවා නම් අපි කියනවා ඒකට නිරපේක්ෂ පිහිටීම කියලා. ඒතර ඔයාලා දන්නවා මේ ඛණ්ඩාංක පද්ධතියේ තියෙන්නේ අක්ෂාංශ හා දේශාංශ. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් අක්ෂාංශ හා දේශාංශ වලට සාපේක්ෂව නේ කියලා. ඔව්. දැන් නිරපේක්ෂයි කියලා යම්කිසි දෙයක් නැහැනේ ලෝකේ, නේද? ඒ වුණාට ලෝකේ පිළිගත් දේ තමයි හැමෝම හැම රටක්ම යම්කිසි නිරපේක්ෂ පද්ධතියකට සමගාමීව යම්කිසි ලක්ෂයක පිහිටුම් ප්‍රකාශය කරන්න යනවනම් ඒ වෙලාවේදී සියලුම රටවල් සලකන්න ඕනේ මෙන්න මේ ඛණ්ඩාංක පද්ධතිය තමයි කියලා සම්මත කරගෙන තියෙනවා. ඒතර ඒක තමයි මේ කියන සමකයේ x අක්ෂය සහ ග්‍රිනිච් මධ්‍යහන රේඛාව y අක්ෂය විදිහට ගත්ත ඛණ්ඩාංක පද්ධතියට යන්නේ. ඒ හින්දා තමයි මේ පිහිටීමට අපි කියන්නේ නිරපේක්ෂ පිහිටීම කියලා. හැබැයි දුවේ පුතේ ඔයාලා දන්නවා දැන් ලංකාවේ පිහිටීම කිව්වොත් එහෙම පුංචි කාලේ ඉඳලා අපි ඉගෙන ගන්නවා උතුරු අක්ෂාංශ 5/10 අතර නැගෙනහිර දේශාංශ 79/82 අතර ලංකාව පිහිටලා තියෙනවා කියලා. දැන් එතකොට බලන්න 5/10 අපිට වෙනස තියෙන්නේ ඒකක 5යි 79/82 වෙනස තියෙන්නේ ඒකක 3යි, නේද? ඒතර මේ වගේ චූටි වෙනසක් ඇතුලේ පුංචි ස්ථානයක නිරපේක්ෂ පිහිටීම දක්වන්න ගියොත් අපි ලොකු අමාරුවක වැටෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාලගේ පාසල සහ නේද නිවස අතර දුර දක්වන්න ගියොත් ඔය කියන ඛණ්ඩාංක පද්ධතිය ඒකක 5ක් ඇතුලේ ඉතින් ඒක ඊටාම අපහසු කටයුත්තක් වෙනවා, නේද? දශම ස්ථාන සෑහෙන ප්‍රමාණයකට යන්න වෙනවා ඔය පිහිටීම් දෙක අතර, නේද? ඔව්. ඒ හින්දා ඕනෙම රටක් නිරපේක්ෂ පිහිටීම භාවිත කරන්නේ නැහැ, සාපේක්ෂ පිහිටීමටයි යන්නේ. හරිද? ඒතර සාපේක්ෂ පිහිටීම ගැන වෙනම කතා කරන්න ඕනේ. නිරපේක්ෂ පිහිටීම කියලා කියන්නේ එතකොට අපි කතා කරා වගේ මෙන්න මේ
खंडांक पद्धति अपि कियन पिहिटीम बलान्नेतकोट मेन्न मे रेखाटिक दूलपताल अंदुरुन ऐति एक कील नम करला तियन्ने ग्रीनिच मध्याह्न रेखाव ए वगेम देक कील नम करला तियनो मुकद्द दुवे पुते समकय नेद ओ ईलंगट बलान्न तुन कील नम करला तियने मुकद्द ओ एक तमाय देशांश कोणे ए कियन्ने वाई अक्षे ग्रीनिच मध्याह्न रेखावेंदला कोच्चर दूरकट देशांश प्रमाणयक अंशक गणकयकिन गिहिल्लद कियला तमाय ओय बलला तियन्ने नेद ए वगेम बलन्न हतर कियला नम करला तियनो मुकद्द अक्षांश कोणे दैन मेतनदी यम किसी रटक्को स्थानयक गत्तोत ओन्न ओय 100 सह 30 कियन तैन तियन नेद एतर एतन अपिट निरपेक्ष पीठीम ओ अपिट कियन्न पुलुवन देशांश अंशक 100 सह उतुरु अक्षांश अंशक 30 तियनवा कियला एतर मे विदियट अपिट निरपेक्ष पीठीम दक्वन्न पुलुवन हरि अक्षांश हा देशांश कोण असुर निरपेक्ष पीठीम निर्णय करने विधिय बलन्न मेन्न मे अक्षांशो देशांश कोण अतुरेन निरपेक्ष पीठीम निर्णय करन्न अतीते इंदला अपि तारका वगे देवल भाविता करा एतकोट उत्तुरु तारकाव कियला कियनवा अपि कियनवकट पोलारिस कियला एक हंदुन्वन्ने अन्ने तारकावट अपि यम किसी तनक इंदला बलपुहाम तियन कोणय अणुव अपि इन्न तन तीर्णय किरीमे हेकियाव अपि इस्सर बोहो वेलावट मुहुदु गमन यन नाविकयो हेम भाविता करा ए कट्टियट ए दनुम तिब्बा හැබැයි මේ ක්‍රමේ කාලයත් එක්ක භාවිතයෙන් අයින් වෙලා ගියා නේද එතකොට මේක ඉස්සර භාවිතා කරපු ක්‍රමයක් සූර්යා හෝ තරුමගෙන් දේශාංශ අක්ෂාංශ කෝණ භාවිතා කරලා වර්තමානයේ වෙනකොට අපි වැඩ කරන්නේ නැහැ හැබැයි වර්තමානයේ වෙන විට අපි වැඩ කරන්නේ මෙන්න මේ ක්‍රමයත් එක්ක මේක දූල පුතාල අහලා තියෙනවා මොකක්ද මේ ඔව් GPS තාක්ෂණය මගින් නිර්පේක්ෂ පිහිටීම නිර්ණය කිරීම බලන්න ඔතන එක ස්ථානයක නිරපේක්ෂ පිහිටීම නිර්ණය කරන හැටි දක්වලා තියෙනවනේ චන්ද්‍රිකා කීයකින් දත් අරගෙන තියෙනවද ඔව් චන්ද්‍රිකා හතරකින් දත් අරගන්නවා පේනවා GPS පද්ධතිය කියන්නේ පුතේ චන්ද්‍රිකා රාශියක් තියෙනවා එතකොට යම් කිසි එක ස්ථානයක පිහිටීම ගන්නව නම් අවම වශයෙන් චන්ද්‍රිකා හතරක්වත් තියෙන්න ඕනේ ඒක අතිරේක කාරණයක් බලන්න වර්තමානයේදී ඕනෑම ස්ථානයක නිරපේක්ෂ පිහිටීම අපිට මෙන්න මේ කියන GPS තාක්ෂණය යොදාගෙන සිද්ධ කරන්න පුළුවන්. එතකොට GPS කියන්නේ Global Positioning System එක. මේකෙදි ඇමරිකාවේ විසින් යවපු චන්ද්‍රිකා පද්ධතියක් සහ රුසියාව විසින් යවපු චන්ද්‍රිකා පද්ධතියක තියෙන චන්ද්‍රිකා විශාල ප්‍රමාණයක් මගින් දත්ත ලබාගෙන තමයි මේ පද්ධතිය අද වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට අපි යනවා මම ඉස්සෙල්ලා කතා කළා වගේ වස්තුවක සාපේක්ෂ පිහිටීමට. එහෙනම් දැන් නිර්පේක්ෂ පිහිටීම හොයන්න අපි දන්නවා. GPS උපකරණයක් අවශ්‍ය වෙනවා අපිට ඒ වැඩේ කරන්න. ඒ වගේම සාපේක්ෂ පිහිටීම ඕනෑ වෙන අවස්ථාවල් තියෙනවා. උදාහරණයක් විදිහට මම කිව්වා වගේ සිත්තියම් මැදිද්දි නේද? එහෙම නැත්නම් බිම් සැලසුම් මේ කියන්නේ කුඩා ප්‍රමාණයක වර්ග ප්‍රමාණයක් සඳහා සිත්තියම් මැදිද්දි අපිට සාපේක්ෂ පිහිටීම ඕන වෙනවා. ඒ කියන්නේ නිර්පේක්ෂ පිහිටීමේ අපි කියනවා රෙසලූෂන් එක. එහෙම නැත්නම් අර ඒකක පරතරය අඩු නිසා යම් කිසි අපි වෙනත් කණ්ණාංක පද්ධතිය භාවිත කරන්න වෙනවා. බලන්න මේ කියලා තියෙන කරුණ යම් ලක්ෂයක පිහිටීම නිරපේක්ෂ ලෙස සිටීමක ලකුණු කිරීමට අපහසු අවස්ථාවල සාපේක්ෂ පිහිටීම යොදා ගන්නවා. මෙහිදී කණ්ණාංක පද්ධතියේ මූල ලක්ෂය ලෙස ඕනෑම ලක්ෂයක් තෝරා ගැනීමෙන් නිදහස ඒ බිම් මනින පුද්ගලයාට කාට හරි තියෙනවා. ඕනෑම ලක්ෂයක් අරගෙන මයින සිටියන් තමයි අපි කියන්නේ බිම් සැලසුම් කියලා නේද? ඔව් භූමි සැලසුම් කියලා කියන්නේ. ඒව බලන්න ඕනෑම නිදහසක් තියෙනවා. ඒ වගේම රටක් විදිහට සම්මත කණ්ඩායම්ක පද්ධතිය භාවිත කරලා රට ඇතුලේ තියෙන වැදගත් දේවල් සිතියම්ගත කරන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට මහා මාර්ග පද්ධතිය වගේ. හොඳේ. එතකොට මේ වගේ දෙයක් කරනකොට අපි ඒ රටට අනන්‍ය වූ සම්මත කණ්ඩායම්ක පද්ධති භාවිත කරනවා. බලන්න උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාව වර්තමානයේදී තමුන්ගේ සම්මත කණ්ඩායම්ක පද්ධතිය විදිහට භාවිත කරන්නේ මෙන්න මේ සිතියමේ දක්වලා තියෙන පිදුරු තලාගල කඳ මුදුනේ පිහිටලා තියෙනවා සම්මත ලක්ෂ්‍ය අන්න ඒක උතුරු අක්ෂාංශ එහෙම නැත්නම් උතුරු කණ්ඩාංකය සහ නැගෙනහිර කණ්ඩාංකය දෙකම කිලෝමීටර් 5 කියන එක. ඒ කියන්නේ කිලෝමීටර් 500 කියන එක. ඒ කියන්නේ මීටර් 500,000 කියන ඔන්න ඔය කණ්ඩාංක පද්ධතිය තමයි ලංකාවේ වර්තමානයේ සම්මත කණ්ඩාංක පද්ධතිය විදිහට භාවිත කරන්නේ. ඒතර අතීතයේදී නම් ඕකට පිදුරු තලාගල කඳු මුදුනේ තියෙන ලක්ෂය බිඳුව කියලා සලකපු කාලයක් තිබ්බා. නමුත් ඒක භාවිත කරද්දී ගැටලු මතුවලා තියෙනවා.
උදාහරණයක් විතර එතෙන්ට බිඳුව ගත්තොත් එහෙම කොළඹ ප්‍රදේශයට එනකොට ඛණ්ඩාංකේ ඍණ වෙනවා තුල පුතල්ට එක පේනවනේ ඒතර ඔන්න ඔය ගැටළු මඟහරවගෙන ඔතෙන්ට මීටර 500,000 කියන ලක්ෂය දීලා තියෙනවා එහෙම නැත්නම් ඛණ්ඩාංකේ දීලා තියෙනවා එතකොට ලංකාවේ ඇතුලේ කිසිම තැනකට ඍණ ඛණ්ඩාංක එන්නේ නැතුව අපේ මනුම් කටයුතු සිද්ධ කරන්න පුළුවන් ඒතර මේක තමයි ලංකාවට භාවිතා කරන වර්තමාන සම්මත ඛණ්ඩාංක පද්ධතිය ඊළඟට අපි බලමු බිම් මැනුම සිදු කරන ආකාර සම්බන්ධයෙන් දැන් අපි දන්නවා බිම් මැනීම කියලා කියන්නේ යම් කිසි ස්ථානයක පිහිටීම වෙනත් දේවල් වලට සාපේක්ෂව නිර්ණය කරන්න සිතියම් ගත කරන්න පාටාංක ගැනීම කියලා එහෙනම් මෙහෙම පාටාංක ගන්නකොට හිතන්න අපිට ගන්න වෙනවා දුර සම්බන්ධ මිනුම් කෝණ සම්බන්ධ මිනුම් වගේ මිනුම් ගන්න වෙනවා දැන් මේ ගන්නකොට අපි පෘථුවිය සමතල පෘෂ්ඨයක් විදිහට සලකලා අපිට පාටාංක ගන්නත් පුළුවන්. ඒතර ඔය නිල් ඉරෙන් දක්වලා තියෙන්නේ සමතල පෘෂ්ඨයක්. නේද? ඒ වගේම බලන්න කොළ පැහැතිරක් තියෙනවා. ඒකෙන් වක්‍ර පෘෂ්ඨයක් තමයි තියෙන්නේ. එතකොට ඒකෙදී අපේ මේ බිම් මැනීම ක්‍රියාවලිය සිදු කරන තලය වක්‍ර පෘෂ්ඨයක් විදිහට සලකලා තියෙනවා. ඒතර මේ ආකාර දෙක සලකලා දුවේ පුතේ අපිට බිම් මැනීම කරන්න පුළුවන්. බලන්න ඒකෙදී අපි කියනවා අර වක්‍රතාවයේ සැලකිල්ලට ගන්නවා නම් ඒකට අපි කියනවා භූමිතික බිම් මැනුම කියලා. ඒ වගේම අපි තලයක් විදිහට අපේ පෘථිවිය සලකනවා නම් අපි කියනවා තලමිතික බිම් මැනුම කියලා. හොඳයි. මේ දෙකේ වෙනස්කම් ඉස්සරහට අපි කතා කරනවා. බලන්න මුලින්ම භූමිතික බිම් මැනුම කියන්නේ මොකද්ද කියලා. එතකොට භූමිතික කියන්නේ මොකද්ද අපි කතා කරලා ආවා? පෘථිවි පෘෂ්ඨය වක්‍රාකාරයෙන් තියෙන කියලා සලකලා බිම් මැනුම සිද්ධ කරන අවස්ථාව. බලන්න භූමිතික මැනුමේදී පෘථුවේ වක්‍රතාව සැලකිල්ලට ගන්නවා. එතකොට ඒකටම අනුරූප ජ්‍යාමිතික මූලධර්ම භාවිතා කිරීම සිද්ධ කරනවා. හිතන්න ඔය තියෙන පෘථිවි ගෝලය කියලා. ඔය පෘථිවි ගෝලයේ විශාල ප්‍රදේශයක් පුරා නිර්මාණය වෙච්ච ත්‍රිකෝණයක් කියලා හිතන්න ඔය. ඔය දීලා තියෙන PQR කියන ත්‍රිකෝණය නේද? ඒතකොට සමතල පෘෂ්ඨයක් විදිහට සැලකුවොත් දුවේ පුතේ ඔය රතුපාට ත්‍රිකෝණයේ තියෙන පාටාංක ටික තමයි අපිට ගන්න වෙන්නේ. ඒ වුණාට ඇත්තටම පෘථිවිය වක්‍රාකාරයි. එහෙනම් ඔය කළු පාට ඉරිදිගේ තමයි ඇත්තටම මැනුම අපි සිද්ධ කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ තමයි ඔය කියන අවස්ථාව නේද? එතකොට යම් කිසි කෙනෙක් ඔය තියෙන ලක්ෂ කීපය අතර දුරවල් ටික සමතලා පෘෂ්ඨයක් විදිහට බාර අරගෙන ත්‍රිකෝණයකට භාවිතා කරන මූලධර්ම භාවිතා කරලා ඔතනින් ආවරණය වෙන වර්ගඵල කොච්චරද කියලා කිව්වොත් එහෙම උදාහරණයක් විදිහට මේ රූපේ හැටියට එතකොට ඔය කියන වර්ගඵලය ඇත්තරම ඇත්ත වර්ගඵලය නෙමෙයි සමතලා පෘෂ්ඨයක් කියලා සැලකුවොත් එහෙම. එහෙනම් ඇත්තරම මේ වගේ වෙලාවකදී අපි ඕක වක්‍ර පෘෂ්ඨයක් විදිහට සලකන්න ඕනේ. ඉතින් ඒක සෑහෙන අවුරුදු ගාණක් තිස්සේ ගොඩාක් පරීක්ෂණ කරලා අඳුරගත්ත ජ්‍යාමිතික සමීකරණ භාවිතා කරලා ඔය වර්ගඵලය ගන්නේ කිරීමේ ක්‍රම අපේ ඊට අදාළ තාක්ෂණික ශිල්පීන් සොයාගෙන තියෙනවා. බලන්න ඔහොම ප්‍රදේශයක වර්ගඵලයේ ඒ සමානයි ඔය දීලා තියෙන 5R වර්ගයේ E බෙදීම 180 කියන සූත්‍රයෙන් ලැබෙනවා. එතන E කියලා කියන්නේ අර සාමාන්‍ය ත්‍රිකෝණයක වර්ගඵලයට වඩා ඔය කියන වර්ගඵලය කියන්නේ ජ්‍යාමිතික ගෝලයක නිර්මාණය වෙන ත්‍රිකෝණාකාර ප්‍රදේශයක වර්ගඵලය එහෙම නැත්නම් කෝණ තුනේ එකතුව 180ට වඩා වැඩි වෙනවා. සාමාන්‍ය ත්‍රිකෝණයක 180 වුණාට මෙතනදී 180ට වඩා වැඩි. අන්නේ වැඩි වෙන ප්‍රමාණය තමයි E කියලා කියන්නේ. එතකොට අපි E කියන එක දන්නවා නම් ෆයි අපි දන්නවා. R කියලා කියන්නේ පෘථිවි ගෝලයේ අරය. ඒක සාමාන්‍ය කිලෝමීටර් 6400ක් විතර කියලා සලකනවා මධ්‍යගයක් නේද? ඉතින් මේ දක්තරුන් දන්නවා නම් අපිට ඔය කියන විශාල ප්‍රදේශයේ සත්‍ය වර්ගඵලය හොයාගන්න පුළුවන්. ඊළඟට අපි යනවා භූමිතික බිම් මැනුමේ යොදා ගැනීම ටිකක් කතා කරන්න. බලන්න භූමිතික බිම් මැනුම කියන්නේ එතකොට අපි කතා කරා මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයක මයින මැනුම් කියලා. එතකොට කුඩා පරිමාණ සිතියම් හෝ විශාල පරිමාණ ඉංජිනේරු කාර්යයන් වලදී මේ පෘථුවේ වක්‍රතාවයේ සැලකිල්ලට ගැනීම අනිවාර්යයි. කුඩා පරිමාණයේ සිතියම් ඔන්න ඔය කියන වචනේ පුතේ. මොකද්ද කුඩා පරිමාණයේ සිතියම්? මේක ගොඩක් වෙලාවට කට්ටියට පැටලෙන පොයින්ට් එකක්. එහෙම නැත්නම් පැටලෙන ස්ථානයක්. හොඳට මතක තියාගන්න. මම නම් ඕක මතක තියාගෙන ඉන්න විදිය කියන්නම්. මම නම් මතක තියාගෙන ඉන්නේ කුඩා පරිමාණයි කියන්නේ දත්ත ප්‍රමාණය අඩුයි.
ඔක හැම වෙලෙම පැටලෙනවා මම දූල පුතාලා උත්තරවලම මම දැකලා තියෙනවා කුඩා පරිමාණය සහ විශාල පරිමාණ කියනකොට පාඩම අවසන් වෙනකලුත් ඔක පැටලෙනවා හොඳට මතක තියාගන්න මම මතක තියාගින්න විදිය මම කියන්නේ කුඩා පරිමාණ කියන්නේ දත්ත ප්‍රමාණය අඩු වේවා කුඩා දත්ත ප්‍රමාණයක් තියෙන ඒවා හරි එතකොට ලෝක සිතීමක් ගත්තොත්ද ලංකාව සම්බන්ධ දත්ත වැඩි ලංකා සිතීමක් ගත්තොත්ද ඔව් අපි දන්නවා ලංකා සිතීමක් ගත්තොත් ඒකේ දත්ත ප්‍රමාණය වැඩි නේද ඒකේ කොළඹක් තියෙනවා නුවරක් තියෙනවා කෑගල්ලක් තියෙනවා ගම්පහක් තියෙනවා නේද මේ විදිහට තියෙනවා හැබැයි ලෝක සිතීමක් ඇතුලේ ලංකාව කියලා තියෙන්නේ චූටි වතුර බිඳුවක් වගේ ඒකේ කොළඹ විතරක් ඕන ලකුණු කරලා තියෙනවා නේ ඒකේ දත්ත අඩුයි ආ එහෙනම් කුඩා පරිමාණ සිතීම තමයි ලෝක සිතීම එහෙනම් දත්ත ප්‍රමාණය අඩුයි එහෙනම් ලෝක සිතීම කුඩා පරිමාණ සිතීමක් හැබැයි ඕනි කෙනෙක්ට හිතෙන්නේ ලෝක සිතීම කිව්වොත් එහෙනම් ඒක විශාල පරිමාණ සිතීමක් කියලා නෑ කුඩා පරිමාණ සිතීමක් ලෝක සිතීම විශාල පරිමාණ ඉංජිනේරු කාර්යයන්වලදී ඒ කියන්නේ අපි ඇල මාර්ග පද්ධතියක් හදනවනම් නේද අපි කුඩා ප්‍රමාණයක් සලකන්නේ ඒ වුණාට එතකොට අර භූමියේ වක්‍රතාව සලකන්න ඕනේ ඒක ඉංජිනේරුමය කාර්යයක් හින්දා ඒ වගේම ලෝක සිතීම වගේ දෙයක් අඳිද්දී වක්‍රතාවය සලකන්න ඕනේ නැත්නම් අපිට හම් වෙන්නේ ඒ රටට අදාළව බොරු වැරදි වර්ගඵලයන් නේද ඔව් ඒ හින්දා මේ වගේ තැන්වලදී භූමිතික මනුම අනිවාර්යයි ඊළඟ අවස්ථාව බලන්න විශාල රටක සිතීම අපිලියල කිරීමේදී ඔව් දැන් විශාල ප්‍රදේශයක් පුරා පැතිරලා තියෙන රටක් ගත්තොත් එහෙම ඒ රටේ සිතීම් පිළියල කරනකොට භූමිතික මනුම सिद्ध කරන්න ඕනේ ඒ කියන්නේ ගන්න මිනුම් වක්‍ර පුෂ්ඨයක ගන්නා ලදයි සලකිය යුතුයි ඒව තල පුෂ්ඨයකදී මනින්න ලද දත්තයයි සලකිය නොයුතුයි ඒක අනිවාර්යයෙන්ම හිතට ගන්න ඕන දෙයක් මොකද විශාල රටක වර්ගඵලය තීරණය කරද්දී අපි දන්නවා තලයක් විදිහට සලකුවොත් වැරදි වෙනවා ඒ වගේම ලෝක සිතියම් පිළියල කිරීමේදී ඒක දැනටමත් දන්නවා කුඩා පරිමාණ සිතීමක් කියලා එහෙනම් භූමිතික මනුම सिद्ध කරන්න ඕනේ ඒ වගේම ජාත්‍යන්තරයේ පිළිගන්න සිතියම් ජාත්‍යන්තරයට අවශ්‍ය විදිහට සිතියම් හදනවා නම් අපි ওই විදිහට භූමිතික මනීම सिद्ध කරන්න ඕනේ ඊළඟට අපි බලනවා තලමිතික මනුම කියන්නේ මොකක්ද කියලා තලමිතික මනුමෙදි මම කිව්වා භූමිය සලකන්න ඕනේ තලයක් විදිහට කියලා ඒතර එදිනෙදා ජීවිතයේදී නිකන් අපිට කරන්න අවශ්‍ය වෙන වැඩ උදාහරණයක් විදිහට හිතන්න අපි අපේ විෂය නිර්දේශය ඇතුලේ ඇයි අපි මේක ඉගෙන ගන්නෙ ඔව් එකක් තමයි අපිට ඉස්සරහට යනකොට නේද ප්‍රමාණ සමීක්ෂණ ඔව් පාඨමාලාවක් හදාරලා ප්‍රමාණ සමීක්ෂකයෙක් වෙන්න පුළුවන් වගේ දේවල් උත්තරයට එන්න පුළුවන් එනකොට අපේ ශිෂ්‍ය නිර්දේශය ඇතුළත අපි මේක හදාරන්නේ අපේ වගා කිරීම ගැන කතා කරනවා නේද ඒ වගේම ආරක්ෂිත ගෘහ ගැන කතා කරනවා ඒතර මේ වගේ වර්ගඵල අපි මනින්න ඕනේ මේ වට යොදන්න ඕනේ යෙදවුම් ප්‍රමාණයන් අපි ගණනය කරන්න ඕනේ අවශ්‍ය පැල අවශ්‍යතාවය ගණනය කරන්න ඕනේ යොදනවා නම් වතුර ප්‍රමාණයක් කොච්චර වතුර ප්‍රමාණයක් අවශ්‍යද කියලා ගණනය කරන්න ඕනේ මේ වගේ ගණනය කිරීම වලට අපිට බිම්මනුම सिद्ध කරන්න වෙනවා අපේ විෂය නිර්දේශය ඇතුලේ එහෙනම් ඒ හැම එකකදීම අපිට අවශ්‍ය නැහැ භූමිය වක්‍ර පුෂ්ඨයක් ලෙස සලකීම ඒ හින්දා අපි බදාගන්නේ තලමිතික බිම්මනුම බලන්න මෙහිදී පෘථුවි තලයේ කවාකාර හැඩය සැලකිල්ලට නොගන්නා අතර පෘථුවි තලය තිරස් තලයක් එහෙම නැත්නම් සමතල පෘෂ්ඨයක් සේ උපකල්පනය කරමින් මිනුම් කටයුතු සිදු කරනවා උදාහරණයක් දීලා තියෙනවා බලන්න කොළඹ සිට නුවරට ඇති දුර මැනීමේදී පෘථුවි අපි පැතලි තලයක් විදිහට තමයි සලකන්නේ ඒක කවාකාරයි කියලා අපි සලකන්නේ නැහැ බලන්න මේ වගේ කොළඹ ඉඳලා නුවරට මයින්නවා කියලා හිතන්න එහෙම ගන්නකොට අපි ආන්ත පොලොවක් මත මිනුම් ගන්නවා නේද ඒ ගත්තට අපි මේ මිනුම් ටික තලීය පෘෂ්ඨයක මැන්නා කියලා තමයි සලකන්නේ එහෙනම් තමයි අපි කියන්නේ මේ මිනුම් තිරස් තලයකට ඌණණය කරලා අපි සලකනවා කියලා ඒ කියන්නේ ඔතන ABC කියලා තියෙන ලක්ෂ අතර දුර මැන්නොත් එහෙම ABC දුර ඍජුවම එකතු කරලා අපි මුළු දුර කියලා ගන්නවා තලය සරල රේඛියෝ මැන්න කියලා හිතාගෙන නැතුව කවාකාරයි කියලා අපි හිතන්නේ නැහැ හොඳයි ඊළඟට අපි යනවා බිම් මැනුමේ විවිධ භාවිත කතා කරන්න. දැන් අපි දන්නවා වක්‍ර පෘෂ්ඨයක් ඔස්සේමයි නැ භූමිතික මැනුමේ භාවිත බිම් මැනුමේ භාවිත ඊළඟට අපි බලමු. බලන්න ඉදිකිරීම් ශාස්ත්‍රයේදී. දැන් ඔය තියෙන රූප සටහනේ තියෙන්නේ මොනවද? ඔව්. පාරවල් රාශියක් තියෙනවා. ගොඩනැගිලි ඉදි කරලා තියෙනවා. එතකොට නිවාස ඉදි කරලා තියෙනවා. උද්‍යාන ඉදි කරලා තියෙනවා. ඒතර ඔය ඔක්කොම ඉදි කරනකොට ඕවට ජලයේ සපෙන මාර්ග ඒ වගේම අපවහන පද්ධති ඔය අටින් ඉදි කරලා තිනවා අපිට පෙවුන නැති වුණාට මේ සියලුම වැඩවලට අපි කියනවා ඉදිකිරීම වැඩ කටයුතු වලට ඉංජිනේරු වැඩ කටයුතු කියලා සිවිල් ඉංජිනේරු වැඩ කටයුතු කියලා එතකොට ඉදිකිරීම ශාස්ත්‍රයේදී
සියලු සිවිල් ඉංජිනේරු වැඩ කටයුතු සඳහා අපි බිම් මැනුම භාවිතා කරනවා. උදාහරණ විදිහට බලන්න මහා මාර්ග සෑදීමේදී විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි නිර්මාණය කිරීමේදී ජල සම්පාදන හා වාරි මාර්ග කටයුතු සැලසුම් කිරීමේදී ඒ වගේම නගර සැලසුම් කිරීමේදී බලන්න ඔය දකුණු අත පැත්තේ තියෙන සැලසුමක් සහිතව නිර්මාණය කරපු නගරයක් ප්‍රෙස්පාඤ්ඤේ බාසිලෝනා නේ. ඒතර බලන්න නගර සැලසුම් කරනවා කියන එක කොච්චර පැහැදිලිව තියෙ පේනවද කියලා රූප සටහනේ. සියලුම නිවාස ඉදි කරලා තියෙන්නේ යම් කිසි සැලැස්මකට අනුව. ඒ කට්ටිය කියනවා එතකොට ඔය උපරිම වායු සංසරණය හොඳටම සිද්ධ වෙන්න පුළුවන් විදිහට හැමෝටම එක සමානව ආලෝකය එන්න පුළුවන් විදිහට එක ගොඩ නැගිල්ලකින් තව ගොඩ නැගිල්ලක් ආවරණය නොවන පරිදි සැලසුම් කරලා ඉදි කරපු නගරයක් කියලා. ඉතින් ඔය වගේ දෙයක් සැලසුම් කරලා කරනවා නම් අපිට බිම්මැනුම අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඒ වගේම ජලාශයක ධාරිතාව මැනගන්න ජලාශය වර්ගඵලයම ඉන්න වෙනවා. එහෙනම් අපිට බිම්මැනුම අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒ සිවිල් ඉංජිනේරු වැඩ කටයුතු සඳහානේ ඒ වගේම සිතියම් මැදීමේ කටයුතු සඳහාත් බිම්මැනුම අවශ්‍ය වෙනවා. නේද? සිතියම් මැදෙද්දී සිතියම් මැදෙද්දී දුර මගින් පිහිටීම සලකුණු කරන්න අපිට බිම්මැනුම අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි කෘෂිකාර්මික කටයුතු වලදී දකුණු අත පැත්තේ තියෙන පින්තූරනුත් පේනවා. ජල සම්පාදනය සිදු කරන කාණු හදන්න, ඒ වගේම පාංශු සංරක්ෂණ සඳහා අවශ්‍ය ව්‍යුහ ඉදි කරන්න, භෝග සංස්ථාපන කටයුතු සඳහා අපිට බිම්මැනුම සිද්ධ කරන්න වෙනවා. භෝග සංස්ථාපනය කරන්න බිම්මැනුම අවශ්‍ය වෙන්නේ කොහොමද? ඔව්, අපිට අක්කරයක්ද තියෙන්නේ, අක්කර දෙකක්ද තියෙන්නේ, අක්ෂර ප්‍රමාණයක්ද අපේ බිම තියෙන්නේ කියලා බලලා එතකොට යම් කිසි ශාකයක් හිටවන්න ඕනේ පරතරය අපි දන්නවනම් අපිට පුළුවන් අර වර්ගඵලයෙන් මේ පරතරය බෙදලා අවශ්‍ය ශාක ප්‍රමාණය තීරණය කරන්න. ඒ වගේම යෙදවුම් පොහොර වගේ දේවල් තීරණය කරන්න අපිට වර්ගඵලය මැනගන්න වෙනවා. ඒකටත් බිම්මැනුම අවශ්‍ය වෙනවා. හොඳයි, එහෙනම් පුතේ අපි ඉස්සරහට යනවා තවදුරට. බලන්න බිම්මැනුමේදී වැදගත් වන මිනුම් වර්ග හා ඒවා මනින ඒකක. අපිට මිනුම් වර්ග කීපයක් ඕන වෙනවා. ඒව තමයි මේ දක්වලා තියෙන්නේ. මොකද්ද පළවෙනි එක? රේඛීය මිනුම්. දෙවෙනි එක කෝණික මිනුම්. තුන්වෙනි එක වර්ගඵලය, එහෙම නැත්නම් ක්ෂේත්‍රඵලය ආශ්‍රිත මිනුම්. හතරවෙනි එක පරිමාව ආශ්‍රිත මිනුම්. මෙන්න මේ කියන මිනුම් වර්ග අපිට බිම්මැනුමකදී මනින්න සිද්ධ වෙනවා. නේද? හොඳයි. එතකොට මේවා අපි ඉස්සරහට කොහොමද මනින්නේ කියන එකින් එක කතා කරන්න ඕනේ. එතකොට මුලින්ම අපි කතා කරන්න ඕනේ දේ තමයි රේඛීය මිනුම් කියන්නේ මොනවද කියන එක. හරි. අපි දැන් කතා කරමු මොනවද රේඛීය මිනුම් කියන්නේ කියලා. බලන්න දිග සම්බන්ධ මිනුම් අපි හඳුන්වනවා රේඛීය මිනුම් කියලා. මේ තියෙන රූප සටහන මොකද දුවේ පුතේ? ඔව්, ඔය තියෙන්නේ මයංගනේ 18 වංගු. එතකොට මේක අහපු නැති දුවේ පුතේ ලංකාවේ ඉන්න විදියක් නැහැ නේද? එතකොට ඕකේ අපි උඩම වංගුවත් යටම වංගුවත් අතර දුර කොච්චරද කියලා ඇහුවොත් එහෙම එතකොට රේඛීය දුරක් විදියට තමයි අපි හිතුවොත් එහෙම Google Maps වලින් එහෙම දෙන්නේ නේද? ඔව්, යම් ලක්ෂ දෙකක් අතර කෙටිම දුර තමයි රේඛීය දුර කියලා කියන්නේ. එතකොට ඔන්න ඔය ලකුණු කරලා තියෙන්නේ රේඛීය දුර නේද? ඉතින් කොච්චර වංගු දාගෙන ගියත් රේඛීය දුර හරිම අඩුයි. යම් කිසි ස්ථාන දෙකක් අතර යන්න පුළුවන් කෙටිම දුර අපි හඳුන්වන්නේ රේඛීය දුර කියලා. ඊළඟට අපි බලමු දුනවැරීමේදී භාවිතා කරන ඒ රේඛීය මිනුම් අපි කොහොමද භාවිතා කරන්න කියලා. හරි, බලන්න රේඛීය මිනුම් වර්ග අපි මුලින්ම බලනවා සිරස් දුර, ඊළඟට තිරස් දුර සහ ඇල දුර කියන දුරවල් වර්ග තුන තමයි ප්‍රධාන වශයෙන් අපි රේඛීය දුරවල් කියලා සලකන්නේ. එතකොට සිරස් දුර කියලා කියන්නේ බලන්න ඔය BC කියලා නම් කරලා තියෙන දුර නේද? යම් කිසි රේඛාවක් දිගේ සිරසට තියෙන දුර. එතකොට තිරස් දුර කියලා කියන්නේ තිරස් රේඛාවක් දිගේ මනින දුර. ඇල දුර කියලා කියන්නේ ඔය රූපයේ විදිහට ඇල මාර්ගයක් ඔස්සේ අපි මයින, එන ඇලේට තියෙන මාර්ගයක් ඔස්සේ අපි මයින දුර. මේවා ගැන අපි වෙන වෙනම කතා කරනවා. මුලින්ම අපි බලමු මොකද්ද තිරස් දුර කියන්නේ කියලා. තිරස් රේඛාවක් කියලා කියන්නේ සිරස් රේඛාවට ලම්බක වදිනු ලබන රේඛාවක්. එතකොට දුවේ පුතේ හොඳට මතක තියාගන්න, තිරස් දුර මැනීමේ ක්‍රම විස්තර කරන්න කිව්වොත් තිරස් රේඛාවක් කියන එක අපි විස්තර කරලා ඉන්න ඕන. ඒක බලාපොරොත්තු වෙන විභාගෙදී නේද? එතකොට තිරස් රේඛාවක් කියන එක විස්තර කරන්න අපිට ඔන්න ඔය සිරස් රේඛාවක් කියන එක පාවිච්චි කරන්න වෙනවා නේද? එහෙනම් තිරස් රේඛාවක් කියන්නේ සිරස් රේඛාවකට ලම්බකව වදිනු ලබන රේඛාවක්. එතකොට විස්තර කිරීමක් ඇතුලේ තවත් තාක්ෂණික පදයක් තියෙන්න බෑ කියලා දුවල පුතාල අහලා ඇතිනේ. එහෙනම් ඉතින් සිරස් රේඛාවක් කියන්නේ මොකද්ද කියලාත් කියන්නම වෙනවා අවස්ථාවේදීම නේද? එතකොට සිරස් රේඛාවක් කියන්නේ පෘථිවියේ
මධ්‍ය ලක්ෂ්‍ය හරහා යන රේඛාවක් කියලා ඔය පැහැදිලි කිරීමටම එකතු කරන්න ඒක ඔබව වඩාත් ආරක්ෂිත කරනවා හොඳයි තිරස්තර මැනීමේදී සෑම විටම තිරස් තලයක් දිගේ මනින්න ඕන මැනීම සිද්ධ කරන්නේ තිරස් තලයක් දිගේ හොඳයි ඊළඟට අපි බලමු තිරස්තර මැනීමේ ක්‍රම මොනවද කියලා තිරස්තර මැන ගන්න අපිට අවශ්‍යයි හැම වෙලාවෙම වගේ අවශ්‍ය වෙනවා අපේ සිතියම් එහෙම නැත්නම් බිම්මැනුම ක්‍රියාවලිය තුළදී ඉතින් තිරස්තර මනින්න ක්‍රම රාශියක් භාවිතා කරන්න පුළුවන් අපිට එදිනදා ජීවිතේත් ක්‍රම රාශියක් භාවිතා කරනවා අපි තිරස්තර මැන ගන්න දුලපතාලට මතක් වෙයි මේවා මං කිව්වම පළවෙනි එක අපි පියවර මැනීම භාවිතා කරනවා ඊළඟට අපි දම්වැල් ක්‍රමය භාවිතා කරනවා මිනුම් පටි ස්ටේඩියා ක්‍රමය අපි භාවිතා කරනවා ඒ වගේම මිනුම් රෝදේ භාවිතා කරනවා ඉලෙක්ට්‍රොනික ක්‍රමය භාවිතා කරනවා මෙන්න මේ කියන ක්‍රමයන් අපි භාවිතා කරලා අපිට භූමිය මැනීම් කටයුතු සිදු කරලා සිතිය මැදීමේ ක්‍රියාවලියට එහෙම නැත්නම් බිම් සැලසුම මැදීමේ ක්‍රියාවලියට අපි තිරස් දුර මැනීම සිද්ධ කරනවා එහෙනම් මේ මොනවද මේ ක්‍රම කියලා එකිනෙකට බලාගෙන යමු මුලින්ම අපි බලමු මොකද්ද පියවර මැනීමේ ක්‍රමය කියලා කියන්නේ කියලා බලන්න පල්ලෙහා රූප සටහනේ තියෙනවා ඔය ගහක් එක්ක තියෙන රූප සටහනේ ඒකේ යම් මිනිස්සෙක් ඇවිදගෙන යනවා නේද එයා කකුල සාමාන්‍ය දිගකින් තිය තිය ඇවිදගෙන යනවා එයාගේ සාමාන්‍ය ගමනින් ඇවිදිනවා එතකොට ඊළඟ රූප සටහනේ ලොකු කරලා පෙන්නලා තියෙනවා පිටුපස්සේ පාදයේ ඉස්සරහා ඇඟිලි තියෙන තැනයි ඉදිරි පාදයේ ඉස්සරහා ඇඟිලි තියෙන තැනයි ඒක පැහැදිලිව පේනවා ඔය ප්‍රින්ට් එකෙන් නේ අඩි සලකුණු වලින් ඔන්න අතර දුරට අපි කියනවා පියවරක් කියලා හොඳේ එහෙනම් මේ ක්‍රමයේදී බලන්න එක් ලක්ෂයක සිට අනෙත් ලක්ෂය දක්වා ඒකාකාර ප්‍රවේගයකින් ඒ කියන්නේ අපි සාමාන්‍ය ගමනින් අපි ඇවිදගෙන යනවා මේ ඇවිදගෙන යනකොට අපිට වැය වෙන පියවර ගාන අපි මැන ගන්නවා යම් කෙනෙක් දන්නවනම් තමුන්ගේ පියවරේ සාමාන්‍ය අගය ඒ කියන්නේ තමුන්ගේ පියවර කොච්චර විතර දුරද කියලා යම් කිසි කෙනෙක් දන්නවනම් වැය වුණු පියවර ගාන තමුන්ගේ පියවරේ දුරෙන් ගණනේ වැඩි කරලා අපිට පුළුවන් දුර ගණනය කරන්න එහෙනම් දුර සමාන වෙනවා පියවර ගණන පියවර දෙක අතර දුරෙන් වැඩි කරපුවාම එන පිළිතුරට හොඳයි තව දුරටත් බලමු මනින ලද දුර අන්තිම මීටරයට හෝ අඩියට දක්වන්න ඕනේ ඒ කියන්නේ දශම ගණන් වලින් අපි උත්තරේ දෙන්නේ නැහැ පියවර ක්‍රමයෙන් මැනලා මොකද එච්චර නිවැරදිතාවයක් නිර්වද්‍යතාවයක් මේ ක්‍රමේ නැති නිසා ඒ වගේම ඔය තමුන්ගේ දුරක එහෙනම් තමුන්ගේ පියවරක සාමාන්‍ය අගය ගන්න එකට අපි කියනවා පියවර අංක ශෝධනය කියලා මේකදී අපිට පියවර දිගේ සාමාන්‍ය ගැනීම හෝ පියවරක දන්නා දිගක් සැලකීම කරන්න පුළුවන් එච්චරම නිරවද්‍යතාවය ගැන සොයා බැලීමක් නැති හින්දා පියවරක සාමාන්‍ය අගය ගන්නවා නම් දන්නා දුරක් ඇතුළත කීප වතාවක් ඇවිදලා මධ්‍යන්න අගයක් අරගෙන පියවරක දුර ගන්න පුළුවන් එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් තියෙන දුරක අගේ කොච්චරද කියලා මැනලා භාවිතා කරන්නත් පුළුවන් ඒකට තහනමක් නැහැ මේ ක්‍රමයේදී 100 දෙක විතර දෝෂයක් ඇති වෙන්න පුළුවන්ලු ඒ කියන්නේ මීටර 100ක් මයින්නවා නම් මීටර 102ක් හෝ 98ක් කියලා පෙන්වන්න පුළුවන් එතකොට එහෙම නිරවැදිතාවයක් ඒ කියන්නේ 100 දෙකක වැරදි සිදුවීමක් කියන්නේ සාමාන්‍යයෙන් සැලසුම් මැදීමට හෝ සිතියම් මැදීමට පරිම වැරද්දක් ඒ වගේ වෙලාවට මේ වගේ ඉඩ දෙන්න බෑ මේ වගේ දෝෂයකට එහෙනම් මොන වගේ වෙලාවටද මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔව් මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් එදිනදා ජීවිතයේදී පාරේ ඉඳලා ගෙදරට කොච්චර දුරයිද නේද එහෙම නැත්නම් මම උදාහරණයක් කියන්නම් මගේ යාළුවෙක් හිටියා කෘෂිකර්ම ආයතනයක එයා සාමාන්‍යයෙන් කෙසෙල් වගා කරලා තිබ්බා වටේ රවුමක් ගිහිල්ලා ඇවිල්ලා පෝර දාන්න ඕන නම් පෝර මෙච්චරක් අරන් යන්න කියලා කියනවා දැන් මේක මගේ අත්දැකීම ඒත් මං අහන්නේ කොහොමද මේ රවුමක් ගිහිල්ලා ඇවිල්ලා මේ කියන්නේ කියලා එයා කරන්නේ මේ වැඩේ තමයි අපර පියවර ගාන ගණන් කරනකන් ඉතින් හිමීට ඇවිදිනවා වටේ පිටව බලන ගම පස්සේ වර්ග ප්‍රමාණය බලලා යදොම් ප්‍රමාණය තීරණය කරනවා. ඒ වගේ වැඩකට ඊටාම නිවැරදිව ඒ කියන්නේ ඊට ආසන්න අගයකට අපිට මේකේ ප්‍රතිඵල ගන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමේ සම්මත ක්‍රමයක් නෙමෙයි. ඒකට හේතුව තමයි පිළිගත් සම්මත දොරවල් නැහැ. පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඊළඟට අපි බලමු දම්වැල් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. දොරමනින්න භාවිතා කරන පළවෙනිම උපකරණය තමයි දම්වැල. ඒතර අතීතයේ ඉඳලා දම්වැල් භාවිතා කරා විවිධ වර්ගවල. උදාහරණයක් විදිහට ගන්ට දම්වැල මීටර් දම්වැල හෝ ඉංජිනේරු දම්වැල භාවිතා කරා. ඉංජිනේරු දම්වැල ගැන අපි වැඩිපුර කතා කරනවා හේතුව අපේ විෂය නිර්දේශය ඇතුළේ අපි ඉංජිනේරු දම්වැල ගැන කතා කරන නිසා. ඉංජිනේරු දම්වැලේ පුතේ මෙන්න මේ ආකාරයේ හඳුනා ගැනීමේ සංකේත ටිකක් තියෙනවා. මේ රූපයෙන් තියෙන මේ සංකේත ටිකේ ඇත්ත ඡායාරූපයක් බලන්න. ඕක තියෙන්නේ
අඩියක දිග පුරුක් 100කින් තමයි සමන්විත වෙන්නේ මේ දම්වැල. එතකොට පුරුක් 10ක් ගියපු තැන ඒ කියන්නේ අඩි 10යි ඕනෙම පැත්තක ඉඳලා. මුල ඉඳලා ගියොත් අඩි 10යි පුරුක් 10යි අනිත් පැත්තේ ඉඳලා આવොත් පුරුක් 10ක් ඒ කියන්නේ 90යි. නේද? අඩි 90ක් ගිහිල්ලා. එතකොට 10 හෝ 90 අඳුරා ගන්න අපිට බැලෝසැනින් අඳුරා ගන්න තනි දතක සංකේතයක් තියෙනවා. මේ පැත්තේ ඉඳලා යනකොට 20 අනිත් පැත්තේ ඉඳලා යනකොට 80නේ. 20 20 ගියොත් ඒ හින්දා 20 සහ 80 වෙදා දෙකක සංකේතයක් තියෙනවා. ඒ විදිහට 30 හෝ 70 දත් තුනක සංකේතයක් හෝ ත්‍රිකෝණයක් තියෙනවා. 40 හෝ 60 දත් හතරක සංකේතයක් තියෙනවා. හරි මැද හොයාගන්න ඔන්න ඔය ආකාරයේ රවුමක් තියෙනවා. මේ ආකාරයට අපිට දම්මැල දොටු සැනින් අපිට එකපාර පාටාංක ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් දිගටම පුරුක් ගණන් කරන්න වෙනවා. මොකද දම්වැලේ අර මිනුම් පටි වල වගේ ඉලක්කම් print කරලා නැති නිසා. හොඳයි. එතකොට ඔය කියපු විස්තර ටික තමයි මේ තියෙන්නේ. බලන්න අඩි 1 දෙකෙන් උත් පුරුක් 100යි. අඩි 50යි රවුමයි. 60 40 දත් 4යි. 70 30 දත් 3යි. 80 20 දත් 2යි. 90 10 එක දතයි. ඊළඟට අපි යනවා මිනුම් පටි භාවිතය ගැන කතා කරන්න. මේක පුතේ අපි එදිනෙදා ජීවිතේ හැමදාම පාවිච්චි කරන උපාංගයක් උපකරණයක්. අද වෙනකොට බහුලෝ වශයෙන්ම තිරස්තුරමයින යොදා ගන්න උපාංගය කිව්වොත් නිවැරදි. බලන්න දෙගැමැනීම සඳහා භාවිතා කළ දම්වැල්වල තිබ්බ අපහසුතා මග අරව ගන්න මිනුම් පටි හඳුන්වලා දුන්නා. දම්වැල ඉතා බරයි, රැගෙන යන්න බෑ, හසුරවන්න අපහසුයි නේද? ඒ වගේම බහුලව භාවිතාවන සරලයි, ඒ වුණාට වඩාත් නිර්වද්‍ය ක්‍රමයක්. පුද්ගලයන් දෙදෙනෙකුට මිනුම් කටයුතු සිද්ධ කරන්න පුළුවන්. මිනුම් පටියේ බිඳුව කෙලවර ගන්න කෙනා තමයි ඉස්සරහින් යන්නේ. අර පිටිපස්සේ කැරකෙන කෑල්ල අරගෙන ඉස්සරහින් යන්නේ නැහැ. බිඳුව කෙලවර ගන්න කෙනා තමයි ඉස්සරහින් යන්නේ. එයාට අපි කියනවා හෙඩ් ටේප්මන් කියලා. ඒ වගේම පිටිපස්සෙන් යන කෙනාට අපි කියනවා පුතේ රෙයා ටේප්මන් කියලා. ඊළඟට භාවිත කිරීමේ පහසුව, ඒ වගේම එහා මෙහා රැගෙන යාමේ පහසුව, ඒ වගේම තිරස්ව තබා ගැනීමේ පහසුව හින්දා වර්තමානයේදී ජනප්‍රියම උපාංගයක් බවට පත් වෙලා තියෙනවා. වෙළඳ පොලේ විවිධ දිගවලින් ගන්නත් පුළුවන්. ඒ හින්දා අපිට අවශ්‍යතාවය අනුව මීටර් 50 30 20 හෝ අවශ්‍ය ආකාරයට මිලදී ගැනීම සිද්ධ කරන්න පුළුවන්. බොහෝ වෙලාවට මේක හදලා තියෙන රෙදි වලින් හෝ ලෝහ නොවන ද්‍රව්‍ය වලින්. එතකොට අර තාප ප්‍රසාරණය වුණොත් එහෙම දැන් දම්මල භාවිතා කරනකොට තාප ප්‍රසාරණයක් වෙන්න පුළුවන්. රත් වෙනකොට ලෝහ ප්‍රසාරණය වෙනවනේ. හැබැයි මිනුම් පටි එක වෙන්නේ නැහැ. මොකද රෙදි වගේ ද්‍රව්‍යකින් තමයි හදලා තියෙන්නේ. ඒ හින්දා අර තාප ප්‍රසාරණය සිදුවෙන බලපෑම අවම කරගන්න පුළුවන්. හොඳයි. මිනුම් පටියේ දිගට වඩා වැඩි දිගක් මේ මිනුම් පටි වගේ මනින්න ගියොත් අපි අතින් ලොකු වැරද්දක් වෙනවා. ඒක තමයි මම දැන් කතා කරන්න යන්නේ. මේ බලන්න අපිට තියෙනවා කියන්නේ ඔන්න ඔය ලක්ෂ දෙක අතර දුර මනින්න. මීටර් 200ක් ඔය ලක්ෂ දෙක අතර දුරයි. අපි මීටර් 50ක ටේප් එකකින් මනිනවා. එතකොට අපි මුලින්ම ඔන්න ඔය වගේ එක ටේප් එකක් මනිනවා. එතකොට ඉස්සරහා තියෙන ලක්ෂයට අපි ඒ ලක්ෂය දිහා බලාගෙන තමයි මැනගෙන යන්නේ ඉස්සරහට. නේද? හැබැයි අපි යන්නේ සරල රේඛාවකද නැද්ද කියලා අපිට පේන්නේ නැහැ සාමාන්‍ය පොළවදී. එතකොට අපි මෙන්න මේ ආකාරයට සිග්සැග් ආකාරයට ගිහිල්ලා අන්තිමට අපේ ලක්ෂ්‍යයට යනවා. එතකොට අපි කරපු අපි ආපු පාරක් ලකුණු වෙලත් නැහැ පොළවේ. ඒ වුණාට අපි ආපු පාර වැරදිලා තියෙන්නේ. ඕක අපිට ඒ වෙලාවේ තේරෙන්නේ නැහැ. නේද? අන්න ඒ හින්දා ඔන්න ඔය ලක්ෂ දෙක අතර සරල රේඛාවක් හදාගෙන මැනීම සිද්ධ කරන්න ඕනේ. එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ වැරදි පාටාංකයක් අපිට එන එක. ඒකට අපි භාවිතා කරනවා රේන්ජින් පෝල්ස්, එහෙම නැත්නම් පෙළගැන්නුම් රෙටි සහ ඊකූරු කියන උපාංග දෙක. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. පෙළගන්වනවා ඉංග්‍රීසියෙන් කියනවා රේන්ජින් කියලා. නේද? ඔන්න ඔය රතු පහස් සුදු පාට රෙටි වර්ගවලට රෙටිවලට තමයි අපි කියන්නේ රේන්ජින් පෝල්ස්, එහෙම නැත්නම් පෙළගැන්නුම් රෙටි කියලා. දැන් අපි මීටර් 50ව 4ක් මයින්ඩ යනවනම් ඔය යටින් ලකුණු කරලා තියෙන රවුම් 4 වගේ අපි මීටර් 50ක් 50ෙන් 50ෙන් දුරෙන් ඔය මීටර් 200 ආවරණයන විදිහට ඔය වගේ පෙළගැන්නුම් රෙටි 4ක් ඔය විදිහට හිටව ගන්නවා. දැන් මේක උඩින් ගිහිල්ලා බැලුවොත් එහෙම අපි කිව්වොත් බර්ඩ්ස් අයි view එකෙන් බලන්න යට තියෙන රූප සටහන දිහා සරල රේඛාවෙන් දෙපැත්තට ගිහිල්ලා තියෙන මැද කණු දෙක. නේද? එතකොට
ඔන්න ඔය රූපේ ඉන්නවා වගේ අපිට පළවෙනි පෝල් එක ළඟ ඉඳලා පළවෙනි රිට ළඟ ඉඳලා අපිට ඇහැ තියලා බලන්න පුළුවන් පෙළට තියෙනවද කියලා අනිත් දෙක. එහෙම පෙළට නැත්නම් පුතේ අපි කියනවා තවත් පුද්ගලයෙක්ට ඔය රිටි යම් කිසි දෙසකට ගන්න කියලා. නේද? දකුණු පැත්තට ගිහිල්ලා තියෙනවා නම් අපි කියනවා වම් පැත්තට ගන්න කියලා. වම් පැත්තෙන් ඈතට ගිහිල්ලා තියෙනවා නම් අපි කියනවා දකුණු පැත්තට ගන්න කියලා. එතකොට තුන්වෙනි එක ඉඳගෙන එහෙම නැත්නම් තවත් පුද්ගලයෙක් ඉඳගෙන ඔය විදිහට අපේ එක පෙළට රේන්ජින් පෝස්ට් එක ගත්තට පස්සේ දැන් අපිට පුළුවන් බිම දිගේ සල රේඛාව මනින්න. ඒ කොහොමද? ඔය කියන ලක්ෂ්‍ය අතර දැන් මැන්නාම අපිට එන්නේ සරල රේඛාවක්. හොඳයි. දැන් මේක මනින කොට මනින්න ක්‍රමයක් තියෙනවා. බලන්න ABCD කියලා ලක්ෂ්‍ය හතරක් අතර මනිනවා කියලා අපි හිතමු. හොඳයි. එතකොට ඔය තියෙන්නේ E කූරු පළවෙනි රූපෙන් දීලා තියෙන්නේ E කූරු කියන දේ. එතකොට අපි හෙඩ් ටේප්මන් A කියන ස්ථානයේ E කූරක් හිටවනවා. එයා හිටවලා ඉස්සරහට යනවා B කියන තැන්ට. ගිහිල්ලා එතනත් E කූරක් හිටවනවා. එතකොට රෙයා ටේප්මන් B පැත්තේ ඉන්නවා, A පැත්තේ ඉන්නවා. එයා දැන් A සහ B අතර දුර මැන ගන්නවා. ඒක සම්පූර්ණ මිනුම් පටිය දුරක්නේ. අපි හිතමු සම්පූර්ණ අපි 50 මීටර්ස් එහෙම නැත්නම් මීටර් 50 මිනුම් පටියකින් මයින්න පටන් ගත්තා කියලා. ඒතකොට සම්පූර්ණ මිනුම් පටියක දුරක් තමයි A සහ B අතර තියෙන්නේ. ඊළඟට කරන්නේ B එකේ ඉන්න හෙඩ් ටේප්මන් C ලක්ෂයට ගිහිල්ලා ඒ කූරක් ගහනවා. A එකේ ඉන්න ටේප්මන්, ඒ කියන්නේ රෙයා ටේප්මන්නේ, එයා A ලක්ෂයේ තියෙන ඒ කූර ගලවලා අතට ගන්නවා. එතකොට ඒක තමයි අත ඇති ඊ කූරු ගන්න කියලා මම ඔය ලකුණු කරලා තියෙන්නේ. එයා ඒක අතේ තියා ගන්නවා. එයා දැන් යනවා B එකට. ඊට පස්සේ එතන දුරත් මැන ගන්නවා. ඔන්න දැන් ටේප් දෙකක් එළුවා. ඊට පස්සේ C වල ඉන්න හෙඩ් ටේප් මන් දැන් D වලට යනවා. හැබැයි D සම්පූර්ණ ටේප් එක දුර නැහැ. ඒ හින්දා එයා එතන ඊ කූරක් ගහන්නේ නැහැ. B වල ඉන්න රෙයා ටේප් මන් නැවතත් C එකට යනවා. ඒ යන්නේ එතන ගහපු ඊ කූර අතට ගලවලා දාගෙන. දැන් එතෙන්ට ගියාට පස්සේ C වල තියෙන ඊ කූර ගලවල යාතර දාගන්නේ නැහැ. මොකද ඉස්සරහට මැනගෙන යන්නේ නැහනේ. හරි. මෙතනදී කොච්චර දුරක් මැන්නද කියලා CD දුර මැන ගන්නවා. ඒක සම්පූර්ණ ටේප් එකක් දුර නැහැ කියලා මං කිව්වනේ. එතකොට ආවා කියලා හිතන්නකෝ 20ක් මීටර්. ආ. එතකොට අපි මේ විදිහට මැනගෙන යද්දී ඇත්තම කියනවා නම් මනින්නේ ඔය අවසාන අසම්පූර්ණ දිග ප්‍රමාණය විතරයි. ඒ කියන්නේ සම්පූර්ණ ටේප් පටියක් නොවන දුර ප්‍රමාණය විතරයි. එළපු සම්පූර්ණ ටේප් පටි ගාන අතේ තියෙන ඊ කූරු ගානෙන් එනවා. එහෙනම් අතේ ඊ කූරු දෙකක් තියෙනවා. එහෙනම් අපිට මැනපු දුර මයින්න පුළුවන්, ගණනය කරගන්න පුළුවන්. දෙවරක් 50, ඒ කියන්නේ 100යි. ඒකට අර ඉතුරු කොටස 20 එකතු කරපුවාම සම්පූර්ණ දුර අපි මැනලා තියෙනවා මීටර් 120ක්. මෙන්න මේ ආකාරයට පුතේ අපිට මිනුම් පටියේ දුරට වඩා වැඩි දුරක් මැනගෙන ඉස්සරහට යන්න පුළුවන්. දැන් මං හිතනවා දූල පුතාලට පැහැදිලි ඇති කියලා කොහොමද විශාල ප්‍රදේශයක් පුරා දිගින් දිගට මිනුම් පටියක් භාවිතා කරලා මැනගෙන යන්නේ කියලා. හොඳයි. ඒ වගේම තමයි බෑවුම් සහිත භූමියක අපි විමනිනවා නම් මෙන්න මේ ආකාරයට පෙළ ගැන්වුම් රිටි දෙකක් අපිට අල්ලලා ලම්බයක් භාවිතා කරලා සල්ල රේඛිය දුර මැනගන්න පුළුවන්. මේ විදිහට ඉස්සරහට මැනගෙන ගිහිල්ලා බෑවුම් සහිත භූමියක තිරස් දුර මැනගන්න පුළුවන්. ඊළඟට අපි බලනවා මිනුම් පටියක් භාවිතයෙන් දුරමනෙද්දී වෙන්න පුළුවන් දෝෂයක් සම්බන්ධ කතා කරන්න. මේ බලන්න මිනුම් පටියක් නිෂ්පාදනය කරනකොට ඒක නිෂ්පාදන දෝෂයක් හින්දම කෙටිවීම හෝ දිගවීම වෙන්න පුළුවන්. ඒ වගේම කාලයක් තිස්සේ භාවිතා කරනකොට දුවේ පුතේ මේ මිනුම් පටු ඇදිලා යම්කිසි දෝෂයක් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙම දෝෂයක් සහිතව අපි යම්කිසි දුරක් මැන්නොත් එහෙම ඒක ඇත්තටම වැරදි සහගතයි. අන්නේ වැරද්ද නිවර්දේ කරගන්න අපිට පුළුවන් මෙන්න මේ සමීකරණය භාවිතා කරන්න. ඇත්තටම මේක සමීකරණයක් කිව්වට තේරුම් ගන්න අවශ්‍ය ස්ථානයක් මේ තියෙන්නේ. සමීකරණයක් කිව්වට බලන්න LA කියලා නම් කරලා තියෙන්නේ ඇක්චුවල් ලෙන්ත් එක. ලෙන්ත් එක කියන්නේ දිගනේ. එහෙනම් සත්‍ය දිග. LN කියලා නම් කරලා තියෙන්නේ මිනුම් පටියේ නාමික දිග. එහෙම නැත්නම් නොමිනල් ලෙන්ත්. නාමිකයි කියන්නේ මිනුම් පටියේ ලකුණු කරලා තියෙන දුර. ඒ වගේම DA කියලා ලකුණු කරලා තියෙන්නේ සත්‍ය දුර, එහෙම නැත්නම් ඇක්චුවල් ඩිස්ටන්ස්. DM කියලා ලකුණු කරලා තියෙන්නේ මෙෂර්ඩ් ඩිස්ටන්ස්, එහෙම නැත්නම් මනින ලද, එහෙම නැත්නම් මැනිය යුතු දුර. ඉතින් මේකේ ඇත්තටම සමීකරණයක් නෙමෙයි. ඇත්තටම මේ තියෙන්නේ
බලන්න නිකන් සමීකරණ එක පැත්තක් සලකලා ලකුණු කරලා තියෙන දුරයි ඒ උනාට ඇත්ත දුරයි අතර අනුපාතය තමයි පොළවේදී මැන්න දුරයි ඇත්ත දුරයි අතර තියෙන අනුපාතය. ඒ කියන්නේ 50 මීකෙන් මැදිදී ඇත්තටම 50 ටේප් එක 51ක් වෙලා තිබ්බනම් සමීකරණ අනිත් පැත්තේ බලනකොට මීටර 50ක් මැන්න නම් ඒ මැන්නලා තියෙන්නේ 51ක් තමයි. ඔන්න ඔය අනුපාතය තමයි ඔය කතා කරලා තියෙන්නේ. ඒතර මේ සම්බන්ධ අභ්‍යාස අපි ඉස්සරහට කතා කරනවා. දැනට මතක තියාගන්න ඕක ඉතාම පහසු ස්ථානයක්. එමෙත් අපේ වැරදි නිවැරදි කරගන්න අවශ්‍ය තැනක් කියන එක. ඊළඟට මම කතා කරනවා දුවේ පුතේ ස්ටේඩියා ක්‍රමය සම්බන්ධයෙන්. බලන්න මේකෙදි අපි භාවිතා කරනවා ලෙවල් උපකරණය කියන උපකරණය. මේ ලෙවල් උපකරණය භාවිතා කරලා D සමානයි KS ධන C කියන සමීකරණයක් තියෙනවා. ඔන්න ඔය සමීකරණයට අපි ලබා ගන්න දත්ත ආදේශ කරලා අපිට යම් කිසි ලක්ෂ දෙකක් අතර දුර මැන ගන්න පුළුවන්. මෙතනදී මෙන්න මේ පද හඳුනා ගනිමු අපි. D කියන්නේ ලක්ෂ දෙක අතර දුර. K සහ C කියන්නේ නියතයන් දෙකක්. ඒක උපකරණයේ නිෂ්පාදකයා විසින් සපයනු ලබනවා. ඇත්තටම කියනවා නම් උපකරණයේ එවන පෙට්ටිය ඇතුලේ මෙන්න මේ කියන කේසා සීයගයන් දෙක ප්‍රින්ට් කරපු තහඩු කෑල්ලක් පෙට්ටියට සම්බන්ධ කරලාමයි එවන්නේ. ඒත් ඕනේ වෙලාවක මේ යගයන් අපිට බලා ගන්න පුළුවන්. බොහෝ වෙලාවට කී යගය සීයක් වෙනවා. සී යගය බිඳුවක් කියලා සලකනවා. එස් යගය කියලා කියන්නේ එතකොට ස්ටේඩියා අන්තරය මෙන්න මේක තමයි අපි මැන ගන්න ඕන ලක්ෂ්‍ය දෙක. එහෙම නැත්නම් අපි ලබා ගන්න ඕනේ පාඨාංකය. අපි බලමු කොහොමද මේ ස්ටේඩියා අන්තරය කියන එක එහෙම නැත්නම් අපි ලබා ගන්න ඕනේ පාඨාංකය ලබා ගන්න කියලා. මේ තියෙන්නේ පළවෙනි රූපේ තියෙන එතකොට අපේ ලෙවල් උපකරණය. ඒකෙන් අපි ඔය කහ කඩේරකින් දක්වලා තියෙන ලයින් ඔෆ් සයිට් එහෙම නැත්නම් අපේ දෘශ්‍ය රේඛාව ඒක දිගේ බලනකොට අපේ ඔය දොරවල් ලකුණු කරලා තියෙන යෂ්ටිය දිහා අපි බලනවා. ඕකට දුවේ අපි කියනවා දුවේ පුතේ අපි ඔකට කියනවා මට්ටම් යෂ්ටිය කියලා. ඒකෙන් බලපුවාම පේන රූපේ ඇත්ත ෆොටෝ එකක් තමයි ඔය මෙහා පැත්තෙන් තියෙන්නේ. අපි බලමු ඕක කොහොමද කියවගන්නේ කියලා පොඩ්ඩක් ලං කරලා. මේ බලන්න. ඔන්න ඔය කියන උපකරණය තුලින් බලපුවාම අපිට තියෙනවා ලොකු කතිරයක් වගේ රේඛා දෙකක්. ඒවට කියනවා අපි හරස් කෙඳි කියලා. තිරස් හරස් කෙඳ සහ සිරස් හරස් කෙඳ කියලා. ඒකට උඩින් පුතේ ඒ හරස් කෙඳි වලට එහෙම නැත්නම් සිරස් හරස් කෙඳ තැන් දෙකක තියෙනවා බලන්න චූටි ඉරි දෙකක්. කළු පැහැති පුඩා ඉරි දෙකක්. ඕවට අපි කියනවා පුතේ ස්ටේඩියා හයස් කියලා. එහෙම නැත්නම් ස්ටේඩියා සලකුණු කියලා. එතකොට ඔන්න ඔය තියෙන්නේ අපි ඉස්සලා මැනපු මැනුමේදී ඇත්ත වශයෙන්ම අපිට පෙනෙච්ච හැටි. දැන් පෙනෙන්නෙත් ඔහොමයි බලන්න අසම්පූර්ණ මට්ටම් යෂ්ටියේ ප්‍රදේශයක් තමයි පෙනෙන්නේ. එහෙනම් අපි මේකෙන් පාඨාංක කියවගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕන. බලන්න අපිට පේනවා 1.2 සහ 1.3 කියන පාඨාංක දෙක අපිට පේනවා. ඔය 1.3 කියලා තියෙන එක පටන් ගන්නෙ එතන තියෙන යට තියෙන ඊතලය වගේ කොටසෙන් ඊ අකුර වගේ තියෙන කොටසෙන්. එතකොට 1.2ක් 1.3ක් මැද්දේ තියෙන ආයල ඊ අකුරක වගේ කොටසක ඉහළ කෙළවර. එහෙනම් ඒක තමයි 1.2 සහ 1.3ේ හරියම අතර මැද. එහෙනම් මේ වෙලාවේ පෙන්ලා තියෙන්නේ පුතේ 1.2ක් 1.3ක් හරි අතර මැද කියන්නේ 1.25. ඔය ඊතලෙන් පෙන්වන්නේ 1.25. එහෙනම් දැන් බලන්න ඔය රතු කොටසක් සහ කහ කොටසක් කියන්නේ 1 සෙන්ටිමීටරයක්. 1.25ට උඩින් තියෙන කොටස මොකක්ද? මේක 1.26. ඊළඟට එන්නේ 1.27. මේ ඊතලේ 1.28. ඊළඟ ඊතලේ 1.29. ඔන්න ඊළඟ ඊතලේ එනවා අපිට 1.3 කියන පාඨාංකය. එහෙනම් අපි දැන් දන්නවා ඉහළ ස්ටේඩියා සලකුණ තියෙන්නේ 1.28ත් 1.29ත් අතර කියලා. ඒ වගේම අර මැද්දේ ඉඳලා ආපස්සට આવොත් මෙන්න මේ ඊතලයේ තියෙන්නේ 1.24 ඊට යට තියෙන ඊතලයේ තියෙන්නේ 1.23. එහෙනම් දූල පුතාලට පැහැදිලි වෙන්නේ නැති මේ ස්ටේඩියා සලකුණු තියෙන්නේ 1.8ත් 1.9ත් අතර එකක් තියෙනවා. ඒ වගේම 1.23 එකක් තියෙනවා.
දෙකයි අටත් දෙකයි නමයත් අතර තියෙන හින්දා අපිට ඒකෙත් අතරමැදාගයක් ගත්ත හැකි. එහෙනම් ඉහළ ස්ටේඩියා සලකුණේ පාට අංකය 1.285ක් කියලා අපිට ගන්න පුළුවන්. පහළ ස්ටේඩියා සලකුණේ පාට අංකය 1.23ක් කියලා ගන්න පුළුවන්. ඉතින් මේ පාට අංක දෙක අතර වෙනස තමයි පුතේ ස්ටේඩියා අන්තරය. එහෙම නැත්නම් S කියලා කියන්නේ. ඉතින් මේක අපිට ගන්න එක කරගන්න පුළුවන්. පහසුවෙන්ම ඒ අගය වෙනවා 0.0555. ඊළඟට අපිට පුළුවන් දුවේ පුතේ D සමානයි KS ධන C කියන සමීකරණයට මේ අගයන් ආදේශ කරන්න. එතකොට K අගයේ 100ක් වෙනවා. S අගයේ අපි හොයාගත්ත 0.55. C අගයේ බිඳුවක් වෙනවා. එහෙනම් අපේ මැනියුතු ලක්ෂ දෙක අතර දුර මැන්න ලක්ෂ දෙක අතර දුර එනවා මීටර් 5.5. එතකොට මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් ස්ටේඩියා ක්‍රමය භාවිත කරලා ලක්ෂ දෙකක් අතර දුර මැන ගන්න. මේක කරන්නේ ස්වයංක්‍රීය ලෙවලේ භාවිත කරලා හින්දා දූලපතාලට හිතෙන්න පුළුවන් මේක ඉතාම නිවැරදි ක්‍රමයක් කියලා. හැබැයි දුවේ පුතේ මෙතන නිරවද්‍යතාවය ඉතාම අඩු ක්‍රමයක්. ඒක දූලපතාල හොඳට ඔළුවේ තියාගන්න ඕනේ දෙයක්. හොඳයි. ඊළඟ තිරස් තුර මැනීමේ ක්‍රමය මිනුම් රෝදය බලන්න. මේකට අපි ඔඩෝමීටරය කියලාත් කියනවා නේද? ඔව්. හැන්ඩලයක් සහ රෙකෝඩරයක් සහිත චලනය කරන්න පුළුවන් රෝදයක් තමයි මිනුම් රෝදයක් කියලා කියන්නේ. මේ වගේ උපකරණයක් භාවිත කරනවා දූලපතල දැකලා තියෙන අය ඇති. පාරවල් වල වංගු සහිත නම් දුවේ පුතේ අපිට වෙන කිසිම ක්‍රමයකින් තිරස් තුර මයින් එක අපහසුයි. උදාහරණයක් විදියට මිනුම් පටියකින් මැන්නොත් එහෙම වංගුවක් හම්බෙන ගානේ මිනුම් පටිය අපිට වංගුව දිගේ ගන්න බෑනේ අර වක්‍රයේ දිගේ. වඩාත්ම සුදුසු මිනුම් රෝදයක්. එහෙනම් වංගු සහිත පාරවල් මනින්න තමයි බහුලවම මිනුම් රෝදය යොදාගන්නේ. ඒ වගේම රෝදයේ පොළව මත චලනය වන විට ගමන් කරන දුර ඕකේ මීටරයක සටහන් වෙනවා. පහසුවෙන් අපිට අවසන් දුර මැනගන්න පුළුවන්. ඊළඟට අපි බලමු ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතය කියන එක. බලන්න මෙන්න මේකට තමයි මේ පුතේ අපි ඉලෙක්ට්‍රොනික ඩිස්ටන්ස් මෙටර්මන්ට් එහෙම නැත්නම් EDM උපකරණය කියලා කියන්නේ. මේකදී මේ පුතේ අපි කරන්නේ ප්‍රවේගය දන්නා විද්‍යුත් චුම්බක තරංගයක් ඉදිරියේ අපිට මනින්න අවශ්‍ය දුර තියෙන ලක්ෂ්‍යයේ ඉන්න පුද්ගලයෙක් තියාගෙන ඉන්න රිසීවර් එකට එහෙම නැත්නම් මේකෙන් යවන කිරණයක් එතන තියෙන දර්පණයක වැදිලා ආපව පාරක් අපේ EDM උපකරණයට එනවා. එතකොට අපි යවන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්. එතකොට විද්‍යුත් චුම්බක තරංගයක අපි ප්‍රවේගය දන්නවා. එහෙනම් අපිට වේගය සමානයි දුර බෙදීම කාලය කියන සම්බන්ධතාවය භාවිත කරලා අපිට පුළුවන් යම් කිසි ලක්ෂ දෙකක් අතර දුර මැන ගන්න. එතකොට මම මේ කතා කරේ සරලවම කොහොමද ඉලෙක්ට්‍රොනික උපකරණයක් භාවිත කරන්න කියලා. මේ ගැන වැඩි විස්තර අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි දුවේ පුතේ. එතකොට මෙන්න මේ කොටසත් එක්ක අද දවසේ මම කතා කරන්න ඉන්න සිද්ධාන්ත කොටස අවසන් කරනවා. අපි අද කතා කරා බිම් වැනීමේ විවිධ භාවිත, ඒ වගේම තිරස් තුර වැනීමේ භාවිතාවන ක්‍රම අපි කතා කරා. ඒ යටතේ ක්‍රම 6ක් අපි කතා කරා. මොනවද ඒ? පියවර මැනීම, දම්වැල් මැනීම, මිනුම් පටි භාවිතය, ස්ටේඩියා ක්‍රමය, මිනුම් රෝදය සහ ඉලෙක්ට්‍රොනික ක්‍රමය. ඔය කියන ක්‍රම 4ට, ඔය ක්‍රම 6ට අපිට පුළුවන් තිරස් තුර මැනගන්න. හරි. එහෙනම් පුතේ අපි ඉක්මනින්ම මෙන්න මේ අභ්‍යාස කීපය බලමු. බලන්න බිම් මැනීම සම්බන්ධ ප්‍රකාශ කීපයක් දීලා තියෙනවා. ඒ ප්‍රකාශය බලන්න. භූමිතික බිම් මැනීමේදී පෘථිවියේ කවාකාර හැඩය සැලකිලට ගනු ලබනවාලු. ඇත්තද මේ ප්‍රකාශය? ඔව්, මේ ප්‍රකාශය ඇත්ත. සමතලා බිම් මැනීමේදී පෘථිවියේ කවාකාර හැඩය සැලකිලට ගන්නවලු. මොකද ඒ ගැන කියන්න තියෙන්නේ? ඔව්, ඒක වැරදි ප්‍රකාශයක්. ඒ වගේම බිම් මනින සෑම විටකම පෘථිවිය සමතලා පෘෂ්ඨයක් කියලා සලකනවලු. එහෙම නැහැ, අපි ඒක වක්‍ර පෘෂ්ඨයක් කියලා සලකන අවස්ථා සෑහෙන තියෙනවා. එහෙනම් සී ප්‍රකාශයත් වැරදි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1. හරි, අපි එහෙනම් බලමු පුතේ ඊළඟ අභ්‍යාසය. තිරස් තුර මැනීමේ ක්‍රම නිරවදතාවයේ වැඩි වෙන ආකාරයට පෙළ ගස්සන්නලු. බලන්න අපි දන්නවා මිනුම් පටි කියන්නේ ඊටාම නිවැරදි ක්‍රමයක් නේද? ස්ටේඩියා ක්‍රමය නිවැරදිතාවෙන් අඩු ක්‍රමයක්. ඒ වගේම ඉලෙක්ට්‍රොනික ක්‍රමය කියන්නේ නිවැරදිතාවේ ඊටා වැඩි ක්‍රමයක්. ඒ හින්දා බලන්න පළවෙනියම තියෙන්නේ නිවැරදිතාවයේ වැඩි වෙන ආකාරයට පෙළ ගස්සන්න තියෙන්නේ. පස්වෙනි උත්තරේ බලන්න මිනුම් පටි කියන්නේ ඊටා ඉහළ නිරවද්‍යතාවයක් තියෙන එක. ඒ හින්දා ඒ පිළිතුරේ මුලින්ම පස්වෙනි පිළිතුරේ මිනුම් පටි තියෙන හින්දා පස්වෙනි පිළිතුර අපිට අයින් කරන්න පුළුවන්. ඒ වගේම තමයි බලන්න පළවෙනි පිළිතුරේ
ඒක මිනුම් පටි අවසානයේ තියෙනවා ඊට කලින් ඉලෙක්ට්‍රොනික දුර මැනීම තියෙනවා ඒතර ඉලෙක්ට්‍රොනික දුර මැනීමට වඩා මිනුම් පටි නිවැරදි වෙන්නේ නැහැ ඒ හින්දා අපි පළවෙනි පිළිතුරත් අයින් කරනවා ඊළඟට බලන්න දෙවෙනි පියවරේදී ස්ටේඩියා ක්‍රමයේ නිරවද්‍යතාවයේ වැඩිම ක්‍රමය කියලා දීලා තියෙනවා එනට ස්ටේඩියා ක්‍රමයේ නිරවද්‍ය නැහැ කියලා මම කිව්වා එහෙනම් දෙවෙනි පිළිතුරත් අයින් වෙනවා ඒ වගේම තමයි දැන් අපිට ඉතුරු වෙනවා 3 සහ 4 පිළිතුරු දෙක බලන්න ඒකේ දෙකේම තියෙන ඉලෙක්ට්‍රොනික දුර මැනීම තමයි අවසානයට එහෙනම් අවසාන උත්තරය අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රොනික දුර මැනීම වෙන්න ඕනේ හැබැයි පියවර ක්‍රමය තමයි පළවෙනි දෙක එහෙනම් පළවෙනි දෙකත් අනිවාර්යයෙන්ම හරි පියවර ක්‍රමය මාරු වෙලා තියෙන ස්ටේඩියා ක්‍රමය සහ මිනුම් පටි විතරයි එතකොට ස්ටේඩියා ක්‍රමය සහ මිනුම් පටි ගත්තොත් වැඩියෙන් නිවැරදි වෙන්නේ කවුද පුතේ ඔව් එහෙනම් වැඩියෙන් නිවැරදි වෙන්නේ මම කිව්වා ස්ටේඩියා ක්‍රමයට වඩා මිනුම් පටි නිවැරදියි කියලා එහෙනම් පිළිතුර වෙන්නේ තුන්වෙනි උත්තරේ පියවර ක්‍රමය ස්ටේඩියා ක්‍රමය මිනුම් පටි සහ ඉලෙක්ට්‍රොනික දුර මැනීම හොඳයි දුවේ පුතේ අපි තවත් ප්‍රශ්නයකට යන් මේ තියෙන්නේ ඊළඟ අභ්‍යාසය බලන්න මිනුම් පටියක සත්‍ය දිග මීටර් 51ක් වුණාලු නාමික දිග මීටර් 50යිලු දැන් මම ඉස්සෙල්ලා කිව්වා නාමික දිග කියන්නේ මොකද්ද දුවේ පුතේ ලකුණු කරලා තියෙන දුර ප්‍රමාණය එතන මීටර් 50 ටේප් එකක් නම් 50 කියලා ලකුණු කරලා තියෙනවනේ ඒක තමයි නාමික දිග දැන් ඒකෙන් මනින ලද දුර මීටර් 100ක් වුණාලු අහන්නේ සත්‍ය දුර කොච්චරක්ද කියලා හරි එහෙනම් සරල ගණනය කිරීමක් තියෙන අපිට අනුපාත සලකන්න බලන්න 50ක් කියලා මනින්නේ 51ක් නේද 50ක් කියලා අපි මනින්නේ 51ක් එහෙනම් 100ක් විදිහට මැන්නේ කීයක්ද එහෙනම් ඕක පහසෙම සුළු වෙනවා බලන්න 50වයකට 152යි එහෙනම් දෙවරක් 51 උත්තරය වෙනවා මීටර් 102ක් එහෙනම් පළවෙනි පිළිතුර වෙන්නේ මේ ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ පළවෙනි උත්තරේ මීටර් 102ක් හොඳයි දුවේ පුතේ ඔන්න ඔය අභ්‍යාසයත් එක්ක අද දවසේ මම කතා කරන්න ඉන්න සිද්ධාන්ත කොටස අවසන් කරනවා පාඩමේ ඊළඟ කොටසින් ආය දවසක ඔයාලා හම් වෙනකන් ඕගොල්ලෝ හැමෝටම ආයුබෝවන්